ඉතින් කිව්ව වගේ මයිත් වෙනස්ම දෙයක් වලට ගෙනල්ලා තියෙනු අපි සුවනන චැනල්ලකෙන්. මේ තමයි ශක්තිය නැති ශක්ති ජනක පාන, එකැන එනර්ජි නැති එනර්ජි ඩ්‍රිං එක. අපි බලමු මේ මොකක්ද කියලා. මේ තියෙන්නේ ශුග ්‍රී එනර්ජි ඩ්‍රිං එකක්. ඔබට පේන වගේ මේක කෑන් එකක්, මේක ශුග ්‍රී. ඒවගේම මේක රස කරලා තියෙනවා කියනවා රස්බෙරි රසයෙන්. මේක එනර්ජි ඩ්‍රිං එකක් කියලා මේකේ ගහලම තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මේ එනර්ජි ඩ්‍රිං එකේ කොච්චර ශක්තිය තියෙනවද කියලා. මේක පැණි රස නෑ කියන එක, කැනේ සීනි වලින් තොරයි කියන එක අපිට කියලා තියෙනවා. නමුත් අපි බලමු ශක්තිය කොච්චරක් මේකේ තියෙනවද කියලා. මෙන්න මෙහෙම මේක පිටිපස්සේ අපිට ඉන්ග්‍රීඩියන්ස් බලාගන්න පුළුවන්. මේකේ මූලික වශයෙන් අන්තර්ගත වෙන්නේ කාබනේටඩ් වෝටර්. ඊට අමතරව මේකේ ටෝරේන් සහ කැෆේන් කියන දේවල් අන්තර්ගත වෙනවා. මේකේ ඇත්තටම හොඳම හරිය ගත්තොත් මේකේ ශක්තිය ගබඩා වෙලා නැහැ කියලා කියනවා. මේ තියෙන වගුවේ අපි එනර්ජි ගත්තොත් එනර්ජි බිඳුවයි තියෙන්නේ. ඒ වගේම මේකේ මේදයවත් සීනිවත් ප්‍රෝටීන්වත් ලුණුවත් කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැහැ කියලා මේ වගුවෙන් අපිට බලාගන්න පුළුවන්. එතකොට කොහොමද මේක ශක්තිය ජනනය කරන්නේ? මේ බීමෙන් ශක්තිය ජනනය වෙනවා කියන්නේ අපූර්ව විදිහකට. මීට අමතරව මේකේ නිෂ්පාදකයක් කියනවා මේකේ මිලිලීටර් 100ක නියසින් මිලිග්‍රෑම් 6කොත්, විටමින් B6 මිලිග්‍රෑම් 1කොත්, විටමින් B12 මයික්‍රෝග්‍රෑම් 1කොත් අන්තර්ගත බව. නියසින් කියන්නේත් විටමින් B3මයි. මේ ශක්තිය අඩංගු නැති ශක්තිය සහ ශක්තිය ජනනය කරන හැම දෙයක්ම නැති මේ පානයෙන් ශක්තිය ජනනය වෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඇත්තටම ශක්තියක් ජනනය වෙන්නේ නැහැ. Wait a minute. Who are you? මේ නිෂ්පාදකයා කියනවා මේ වගුවට යටින් විටමින් B6 and 12 contribute to the reduction of tiredness and fatigue. ඒ කියන්නේ විටමින් B6 සහ B12 වලින් අපිට මහන්සිය දැනීම අඩු කරනවා කියලා. ඒ වගේම මේකේ කැෆේනුත් අන්තර්ගතයි. කැෆේන් වලින් කරන්නේත් ඒක. කාලයක් කිව්වා කැෆේන් වලින් ශක්තිය ජනනය කරලා දෙනවා කියලා. ඒත් මෑතකදී කරපු සමීක්ෂණ වලින් පරීක්ෂණ වලින් හෙළි වුණා කැෆේන් වලින් කරන්නේත් අපිට මහන්සිය දැනීම ඇති කරන රිසෙප්ටර්ස් බ්ලොක් කරන එක කියලා. අන්න ඒ වගේ මේ ශක්තිජනක පානය හදන මේ නිෂ්පාදකයත් කියන්නේ විටමින් B6 සහ B12 වලින් කරන්නේ ශක්තිය ජනනය කිරීමක් නෙවෙයි, අපිට මහන්සිය දැනීම අඩු කරන එක කියලා. අන්න එහෙමයි මේ ශක්තිජනක පානෙන් මේ ශක්තිය ජනනය කරනවා කියලා කියන්නේ. ඇත්තටම එතන ශක්තිය ජනනයක් නැහැ, අපිට මහන්සිය අඩුවෙන් දරන එක විතරයි වෙන්නේ. ඒකේ හොඳම කැල්ල තමයි ඒ වාක්‍යයෙන් පස්සේ නිෂ්පාදකයා කියනවා It is important to eat varied and balanced diet as part of a healthy lifestyle. ඔබ හොඳ ජීවන රටාවක් ගෙන යන කෙනෙක් නම්, සෞඛ්‍යමත් විදිහට ජීවත් වෙන කෙනෙක් නම් ඔබ සමබල ආහාරයක් ගන්න ඕනේ කියන එක. ඒ වගේම කියනවා high caffeine content. මේකේ කැෆේන් අධිකව අඩංගුයි කියලාත් කියනවා. මේක කුඩා දරුවන්ට සහ ගර්භණී සහ කිරිදෙන මව්වරුන්ට යෝග්‍ය නැහැ කියලාත් කියනවා. ඒ විතරක් නෙවෙයි, ඔබ කැෆේන් වලට සංවේදී නම්, ආසාත්මිකතාව දක්වනවා නම් මේ පානය ගන්න එපා කියලාත් කියනවා. අවසානයට කියනවා කන්සියුම් රෙස්පොන්සිබ්ලි කියලා. ඒ කියන්නේ ඔබ තරමක් වගකීමක් ඇතුව, තරමක් වගවීමක් ඇතුව මේක භාවිතා කළ යුතුයි කියලා. සාමාන්‍යයෙන් කන්සියුම් රෙස්පොන්සිබ්ලි කියලා ගොඩක් වෙලාවට මත්පැන්වල තමයි එන්නේ. මේක ඒ මට්ටමට ගියේ නැති වුණත් ඔබ යම්කිසි වගවීමක් ඇතුව පානය කළ යුතු පානයක්. ෂුග ෆ්‍රී කියලා තියෙනවා, නමුත් මේක පැණි රසයි. මොකද ස්වීට්නස් වර්ග මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. මේකේ ස්වීට්නස් අන්තර්ගතයි. ඉතින් ශක්තිජනක පානයක ඇත්තටම වෙන්නේ මෙන්න මේක. මේක වෙන මොකක්වත් හින්දා නෙවෙයි ගෙන ආවේ. මේකේ නිෂ්පාදකයාවත් මේකේ මේකට විවේචනයක්වත් ඒ මුකුත් නෙවෙයි. මේ පරිභෝජනවාදී ලෝකයේ තියෙන එක දෙයක් අපි ඔබට ගෙනල්ලා පෙන්නුවේ. ෂුග ෆ්‍රී එනර්ජි ඩ්‍රින්ක් එකක්. ඇත්තටම එනර්ජි ඩ්‍රින්ක් එකක් කිව්වට ඒකේ එනර්ජි නැහැ.
ඒක තියෙන්නේ මේ ඔක්කොම බැලුවොත් අපිට ශක්තිය ජනනය කරන කිසිම දෙයක් මේක නැහැ. මේක තියෙන්නේ අපිට මහන්සිය දැනීම අඩු කරන දේවල් ටිකක් එකතු කරලා. එතකොට අපිට මහන්සිය දැනෙන. එතකොට අපි හිතනවා අපිට ශක්තියක් ලැබුණා කියලා. ඉතින් මේ වගේ දේවල් ඔබ මීට කලින් දැකලා නැත්නම් ලයික් කරන්න මේ වීඩියෝ එකට. මේ වගේ දේවල් දැනගන්න අපිත් එකතු වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. අපව බෙල් අයිකන් එක ක්ලික් කරලා අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගේ ළඟටම ගෙන්න ගන්න. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.